මගේ මුළු කසාද ජීවිත කාලෙත් හරි පලවෙනි වතාවට මගේ නෝනා පංගින්න සභාවක් ඉස්සර හැවේ බයිට් එකට මොනවද වුණා කියලා. හිතේ තියෙන කෝඩේ කඩා ගන්න නෝනේ, ස්විප් එකක් ඇදෙන්න ඕනේ. ඔයා නම් මනන්නේ නෑනේ, මොනරු තමයි යෝනේ. කිනා වෙන්න නිවා ගන්න ලෝකේ, උම්මල කඩ නොදා සම්බෝලේ හොඳා. දෙහි බින්දුව මිස් කරන්න එපා. කනප්පුවක් කරකාලා හිතේ ලෙඩේ හොය පල්ලා. හිතේ තියෙන කහට ටිකක් දිය කරලා දීපල්ලා. එහා ගෙදර සීමා ඒ රොප්පේ ගියා, ඒ මොකටද මොන රුහින්ද තමා. රම් බණ්ඩගේක පුදුමයක් එක් තමා, ගිනි පොලියගේ කෙල්ල අරන් ගියා. මේ ඔක්කොම පුතා මොනරු හින්ද තමා. පුළුවන් නම් සතේ සතේ එක් කරපන් පුතා, කම්මැලියෙක් වගේ නැතුව වැඩ කරපන් පුතා. රජු ගෙදර ඊට පස්සේ මම ගියේ නෑ පැත්ත පලාති. ඒ වුණාට අපේ පොඩි ඌව තමයි බේරන්න බැරි වුණේ. ඔක තව පොඩ්ඩින් අර දිවි කොට්ටක් අරන් දානවනේ අරු ගැඟට. බොහොම අමාරුවෙන් කියලා බේරගෙන ආවේ, නැත්තම් අරු ඉදිවිලා මැරෙන්නේ. ඇයි ඔය අද්දක බැඳගෙන ඉන්නේ? ඔයාට සතුටු නැද්ද? ඔයාට සතුටුයිද? මට? උප්පරිමෙන් ඕකයි එන්නේ අපිට කරදර කරන්න. හරේෂ අයියත් එක්ක හැප්පෙන්න හොඳ නෑ කියලා කිව්වෙත් ඔයාමයි. දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ? ඔයාට දුකයි දූ ගැන? ඔය මනුස්සයාගේ අත අප්පයක් කැඩුනත් මට දුක නෑ. මමනේ ඔයාට කලින් කිව්වෙත් ඒ වගේ මිනිසුන්ට හතෙන් එන්න දෙන්න හොඳ නෑ කියලා. හැබැයි කල්පනා කරලා බලනකොට ආ කියපු දේ හරි. ඒ වගේ මිනිසුන් එක්ක හරි පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕනේ. ඒ අර නයි වගේ මිනිස්සුයි. එන් වා කියන්නේ ඌ අපේ ගෙදරට මොනා හරි කරන්න එනකොටත් අපි සද්දවල හොය බලන් ඉන්න ඕනේ කියලා නේ. හරි මේ අහන්නකෝ. දැන් හොඳටම ෂුවද ආවේ ඔයාලා ගෙදරට කියලා? නැතුයිදී. ඒ යකා හොඳටම බීලා හිටියේ. එක්කෝ ආවේ අපේ ගෙදරින් මොකක් හරි උස්සන්න, නැත්තම් ගලක් හරි ගහලා යන්න ඕක ආවේ. හරි මේ අහන්නකෝ. මං දෙයක් කියන්න, ඔය තරහ ගන්න බෑ මාත් එක්ක. ඔයත් ඔය කියන්න හදන්නේ ඌ ආවේ අපේ චූටිය බලන්න කියලාද? ඇයි එහෙම වෙන්න බැරිද? චූටි ඌ ඔය අතර එහෙම සම්බන්ධයක් නැහැ. මං ඒක හොයලා බලලා තියෙන. අක්කා මේ කලුණුත් ගත්ත නිසා මං ආයෙත් කරන්නේ. අක්කේ ඔව් අක්කේ, ඒ ගාන තමයි ණය වෙලා තියෙන්නේ. ඔයාට කොහෙන්ද එච්චර සල්ලිය? මේ අහන්නකෝ, ඔයා ඔහේ මහන්සියෙන් හම්බ කරන සල්ලි මේ ණය ගෙවන්න දෙනවට නම් මං කොහොමත් කැමති නෑ. හරිද? හරි හරි, මං තියන්න පුළුවන්. පව්
හවුවනේ අක්කා. එයත් මහන්සියෙන් සිංගප්පූරුවට එලා හම්බ කරන සල්ලි සේරම තාත්තලාගේ ණය ගෙවන්නේ වෙනවා. මොකද දැන් අත් දෙක බැඳගෙන ඉන්නේ? නෑ මම්මේ, කල්පනා කරේ ඔයා දිවට තොලට දැනෙන්නේ නැතුව හරි ලස්සනට බොරු කියනවනේ. අක්කා දන්නවනම් ටිකට් එක ඔයා හැංගුවේ කියලා. කිලුවක් කරේ සීරියස් ගන්න එපා. ඒ උනට මන් තරහයි. කියර කියලා එන්න මේ ජනප්‍රිය මහත්යත් එක්ක කතා කරන්නේ කොහොමද හොඳයි කියලා මට හිතුණා. මේ චූටි මනාත් කිව්වද? නෑ. ඉතින් ඔයා හැවෙත් නැද්ද? මොකද්ද? ඇඬුවේ අරුව ගැස්බන්ත හැන්ද නේද කියලා. වරුණේ මං වාඩි කිව්වනේ ළමයට පාඩිය පොඩ්ඩක් ඉඳ දෙන්න කියලා. මං හිමීට ඒ දේවල් එයාගෙන්ම අහලා දැනගන්න. එයාට මිහිතිල ඒවා කියන කරන්න එයාට පාඩුව ඉඳ දෙන්නකෝ. හනේ මන්දා, මට නම් මහා බයක් දැනෙනවා. එහෙම බය වෙන දෙයක් නෑ. මොකද අපේ ළමයි මේ මොලේ නැති ළමයි නෙමෙයිනේ. මෙයා මේ කොහෙන්නද? අද කොහෙවත් යන්නේ නැගේ දෙට් වෙලා ඉන්නවා. වරුණී, කොහෙද පුතේ ආයන්න හදන්නේ? මේ ශානිලා ගෙදරට තාත්තේ. ඒ ළමයට මෙහෙට එන්න කියන්නේ. නෑ නෑ, එහෙම කරන්න ඕනේ නෑ. එන තරා ගිහිල්ලා ඉන්න පුතේ. මේ පොඩේ ඉන්නකො මම ඔයාගේ තනියට කොකටත් පොඩි අයියා වෙවන්න. මට පුළුවන් තාටි පාළු නෑ. නෑ නෑ, පොඩි අයියට ඔක් කරදරයක් නෙමෙයිනේ. පොඩි පොඩෙන් මේ නංගිට නිශානිලාගේ තට්ටිය අන්න ඕනේ කිව්වා. ඔයා නංගිටක තනියට ගිහිල්ලා ඉන්නකො. මම ටී-ෂර්ට් එකක් දාන්න. ஊட்டி ඌනොදකින් මුන්ට වැඩ කරලා දෙනවට වැඩිය හොඳයි කරගන්න තැනකින් කරගනින් කියලා එලවලා දානවා. ෂි ද දෙද තුන්ද ෆන්ද මෙන්න මිනිස්සු කරන වැඩේට අගයක් දෙන්න දන්න මිනිස්සු. වැඩි වැඩියෙන් හරියන්න ඕනේ, වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. උන්ට කොච්චර කිව්වත් හරියන්නේ නැහැ නේ අකු. ෂි ලියුම් කවර් දෙන්න එපා කියලා. අද කාලේ ලියුම් කවරයක් කීයක් වෙනවද? මම අහන්නේ. ඉංගෙන්ද? කොහමද ඉතින්? අනේ මන්ද අපේ මහත්තයෝ. අපි ඉතින් ඔහේ ඉන්නවා දුකසේ රස්සාව කරගෙන ඉන්නවා ඉතින්. මේ රස්සාව අවුල්ද? ඩක් නෑ මහත්තයෝ කතා කළා. ගහක් කැපුවොත් බලන්න යනවා, මිනිහෙක් මැරුවොත් බලන්න යනවා, ආණ්ඩුවෙන් ආධාර දුන්නොත් ඒක බෙදන්න යනවා, ගම් වතුර ගැලුවොත් උන්ව බලන්න යනවා. කොටින්ම කිව්වොත් මම කරන්නේ නැත්තේ බබ්බු බලා ගන්න එකයි කසාද බන්දලා දෙන එකයි විතරයි. ඒකමාරු. ඔච්චර කරත් වැඩක් නෑනේ මහත්තයෝ. ලැබෙන්නේ සොච්චමයිනේ. තමුසේ කරන දේවල් හැටියට කිසියක්කරි ගතර පවුනේ. කැතයි මාත්තු කැතයි. මොකද මම වැඩ කරලා දෙන්නම්. හැබැයි පොරොන්දුට මම සල්ලි ගන්න මනුස්සෙක් නෙවෙයි. මම සල්ලි ගන්නේ වැඩේ කරලා දුන්නට පස්සේ. දැක්කනේ අපේ සිරිනාතරාලහමිට වෙච්ච දේ සල්ලි ගන්න ගිහිල්ලා. එහෙ දැන් කෙලිම ඩොටේ. ටාන්සර් කෙලිම ටාන්සර්. එකයි. හරි මේ කොහොමද මගේ වැඩේ? මොකද වෙන්නේ?
ආන්ද්‍රයා යන්නේ මට නම් ගෙදරට ඇවිල්ලාමයි කියලා ගියේ. සොකරි බලන්න එන්නේ කියලා. රජ ගෙදර. කොණ්ඩේ වහලා කපා යනවා නේද? හා. ඔක බලන්න පන්දි වල. හා. ගහන්. මහත්තයෝ මම කතා කරන්න ඕන දේවල් සීරම කතා කරලා ඉවරයි. දැන් අපේ මහත්තයාට තියෙන්නේ ගිහිල්ලා දීගවතුර මහත්තයව ටිකක් හම්බෙන්න විතරයි. හොඳේ. සතියෙන් දෙකෙන් අපේ මහත්තයාට වාහනේ අතටම ලැබේ. මං වගේ මිනිස්සෙක් ඉතින් ඉන්න එක ඇත්තටම හොඳයි. නැත්තං ඉතින් ඕවා රාජසන්තක වෙනවනේ. ඇත්තමේ සාමාන්‍යයෙන් ඉතින් ඔයා මේ වගේ වැඩකට කීයක් වත් ගන්න නැති එක වෙන එකක් මේ වැඩේ කරන්න කලින් මම මේ වැඩ වාට බාර දුන්නේ ඒකනේ ඈ මේක ඕකනේ ඕකනේ අපේ මහත්තයෝ මහත්තිලත් එක්ක වැඩ කරන්න බැරි මහත්තිලිද අපි ප්‍රතිපත්ති ගන්නවනේ මහත්තිලි යාළුවා නිසා මට බෑ කියන්න බෑ ඒකයි මේ වගේ ඉඳින් වෙන්නේ අපි අසරණ වෙන එක. වෙන ඔය ඉතින් පේනවනේ අසරණ වෙනවා අපි. අනිත් දවසේ කරන්ටි පා හොඳේ. ගමන් නැහැ. යාළු හින්ද කමක් නැහැ. මේක තියාගන්නකෝ. ඇයි මේකද? මහත්තයෝ ඔක තියාගන්න. මම මේ අපේ ගමේ උන්ට කොච්චර කියනවද? කොහෙද? මුන්ට සල්ලි ගැන අගයක් නැහැ නේ මහත්තයෝ. අද කාලේ ලියුම් කවරයක්ම කීයක් වෙනවද? මහත්තයෝ ඔක තියාගන්න. ආයෙ ඕනේ මේකයි. ඒක වරු වැඩ. දැන් මගේ වැඩේ කරන්න ඕනේ පුතේ ආ. ඒක කිරුණයි කියලා හිතා ගන්නකෝ අපේ මහත්තයා. තමසෙත් මරු වෙන්නේ ආ. මගේ නේද? හා. මරිසෙම මහත්තයා. මගේ විදියට මං උන් ගැන බලා ගන්න මේ ඔය දෙන්නා මට පොඩ්ඩක් පාඩු ඉන්න දෙනවද මේ මාත් ඇහුව කවුද ඉස්සුවේ කියලා ඌ දන්නේ නැහැ කියන්නේ මේක වෙන්න බෑනේ දීපා මට නම් හිතෙනවා ප්‍රින්සිපල් ලාගේ පුතා හංසයා තමයි මේ වැඩේ කරලා ඇත්තේ මොකද අපේ කොල්ලත් එක්ක අරියාදුවෙන් ඉන්නේ ඌ විතරයිනේ හොඳයි මං හොයා ගන්නම්කෝ කියනු ගන්න නෙමෙයි හතර මහනිදානේ පහල වුණත් මං ඌ මරාගෙන මැරෙන්නේ අයියෝ කොපටි කාලේ ඉඳලා අතපය නොකඩ හදපු එක උන් අරගෙන ගිහලා ගස් බඳලා කාණවත් කරදරයක් ගිරියන්න නැති මගේ එක දීපෝ හැමදේටම හදිස්සි වෙලා ගහ මරා ගන්න යන්නේ නැතුව මේ මොලේ පාවිච්චි කරලා පොඩ්ඩක් ඉවසීමේ වැඩ කරනවාකෝ හැමදේටම හදිස්සි වෙලා තීන්දුව తీරන්න ගන්න බෑනේ එහෙම වුණොත් මේ පස්සේ දුර දිග යනවා නෝනනේ ආ
රජ ගෙදර. මං අමෝදිව හම්බ වෙන්න ආවේ. අමෝදි තමුන්ව හම්බෙන්න කැමති නෑ. එහෙනම් එන එක බොරුවට. කවුද දන්නේ හරේෂියාව අල්ලලා ගස් බැන්දේ නේද? කවුරු නැති දේ නෑ දෑනේ කොහොමද? අනේ උගේ නල්ල මලේ නෑ කම. ඕක ගස් බැඳලා විතරක් මදි. අල්ලලා හතර දෙක තුනක් ඇන්න නම් තමයි නියම වැඩි. එහෙම දෙක තුනකුත් ඇන්නයි කියලා තමයි ආරංචි. හැබැයි දැන්වත් ඔක හැදෙයිද දන්නේ නැ. මේ මට හොඳ විශ්වාසයක් තියෙනවා. ඔය ස්වීප් නැති වෙච්ච කතාවෙත් ඕක කොහෙන් හරි කොනක ඉන්නවා. අට එක විශ්වාසයි. හරි වැඩේ වෙලා තියෙන්නේ. හර්ෂයව අල්ලලා ගස් බැඳලා. ආරංචි ආරංචි අත්තම්මේ මේ අක කතා කරලා සල්ලි වගේ දැම්ම කියලා කිව්වා. කෝලයක් ගත්තොත් අහස කරන්න. මොකද ඒකද වෙච්ච තදියම? අනේ මන් දන්නේ. අක්ක කෝලයක් දුන්නයි කිව්වා. පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මේ සල්ලි වගේක් කියලායි කියන්නේ. අපට පේන්නෙත් නෑ බං. අපි කැපිච්ච ඒවත් දන්නෙත් නෑ. නෑ 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 අපෙන් කැපිච්ච එකක් නම් දී අකුරු ඉන්නේ පටන් ගන්න මේක තියෙන්නේ සී අකුර. කීයද වැටිලා තියෙන්නේ? බින්දු මට පේන්නෙත් නෑ බම් මේක හරියට. මේක බලහන් කොඩින්න. සල්ලි කන්දරාවක්ම දාලා තියෙන්නේ. ඈ සල්ලි කන්දරාවක්ම දාලා මේකට පිස්සුද? ඔබතුමාගේ දරුවෝ දෙන්නව පොඩ්ඩක් හදා ගන්න බලන්න. ඒ දෙන්න ගැන තියෙන ආකල්ප හොඳමයි. මගේ බඩපපුව පිච්චිලා ගියා. එදා ඌ අර සරෝජි කියලා බිත්තියේ දියාගෙන බිත්තියේ බදාගෙන අඬනවා දැක්කහම. මොකටද දැන් ওই වෙලාවේ ප්‍රින්සිපලයා ගෙදරට ගියේ?